හැම දිනකටම සුබ දවසක්. ඉතින් යාළුවෝ හැම දිනමත් ඉතාමත් ආදරෙන් help for voice make YouTube නාලිකාවට පිළිගන්නවා. ඉතින් දීර්ඝ කාලයකට පස්සේ ඔන්න නැවතත් සර්පෙක් නිදහස් කරගැනීමේ අවස්ථාවකට තමයි යාළුවෝ හැම දිනමත් එකතු කරගෙන යන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් නිවසකින් කතා කරා චුටිනයි පැටියක් ඉන්නවා කියලා අපේ ආදරණීය සහෝදරේ. මීට පෙරත්වත් අපි ඒ නිවසේම සර්පෙක් නිදහස් කරගෙන ආවා. ඉතින් ඒ වගේම අද දවසෙත් යාළුවා ගෙදරට චුටි සර්ප පැටිය කියලා තියෙනවා නිදන කාමරය ඇතුළට. ඉතින් අපි යාළුවෝ හැමදෙනාමත් එකතු කරගෙන අද දවසේ සූදානම් වෙලා ඉන්නේ මේ සර්ප පැටියව නිදහස් කරගෙන එන්න. ඉතින් එන්න යන හැමෝම මාත් එක්ක ගිහිල්ලා අපි බලමු කොහොමද සර්ප පැටියව නිදහස් කරගන්නේ කියලා. සත පේන ඉන්නවද? එන්න. කොයිද නෑ? එන්න. හලෝ. මොනවද? ආතන නේද? මේ ආ විතරක් නෙවෙයි තව ඉන්න පුළුවන් අට පිටාවේ කීප දෙනෙක්ම. ඒක හේතුව දැන් පිටර වලින් එළියට එන කාලේනේ. ඔව් ඔව්. මම පොඩි බෝතලයකට අල්ල ගන්නත් පුළුවන් දැන් ටයිල් එකේ සමන යන්න අමාරුයි පොඩි අයට. දවසල මෙයාට තමයි වැඩිපුරම හම්බෙන්නේ. එහෙමයි. ඒකට හේතුව මේ මොකද පොඩි පැටවුන් විතර වලින් එළියට එන කාලෙනේ. හ්ම්. ලොකු අයත් හම්බෙන්න නැත්තේ නේ. හ්ම්. කලබලයි සමනින් ගත්තා. මෙයාට මේ සර්වයිව් වෙනත් හරි අමාරුයි දැන් මේ වගේ තැනකට තනි වුණාට පස්සේ. ඒකයි. මේ හරි ඉක්මනින්ම මේ සතෙට කියන්නේ දැන් හිතන කෝසෙක් අල්ලගත්තත් මෙයාව මේ විනාශ වෙලා යනවා. පෝසේකට බය වෙලක් දන්නේ ආවේ. සමහර විට වෙන්න පුළුවන් මොකක් හරි පොඩි සතෙට බල්ලෝ පෝසෝ. සමහරු මේ කෙනෙක් ඔය මේ අපි දන්නවනේ මොනරු කනවා කියලා. මොනරට උනත් මේ කෙනෙක්ව මරා ගන්න පුළුවන්. හරි. සමහර. එමෙයා ඉස්සරහට පේන එකට තමයි දෂ්ටන් කරන්නේ. කියන්නේ ඒ විදිහෙන් යා චූටි වුණාට මෙයාත් විශේෂ සංගතක එකයිනේ. හ්ම්. ඒතකොට මෙයාත් බලන්නේ ඉස්සරහින් ඉන අනතුරට දෂ්ට කරලා මේ මාරු වෙන්න. චූටි උනාට හරි ලස්සනයි තින් මේ. සාමාන්‍යයෙන් ගිතරෙන් එළියට ආපු අලුතම මාසයක්වත් නැහැ සතියක්වත් නැති තරම්. එහෙමයි. ඔව් වටපිටාවේ තව ඇති චුට්ටක් සැලකිල්ලෙන් ඉන්න ඕනේ ඉතින් මේ මොකද මේ අය මේ පන්නගෙන ඉවිල්ලා දෂ්ට කරන්නේ නැහැ. දැන් මෙයාලව පේන්නේ නැහනේ. චූටි බබාලා ඉන්න තැන් වල තමයි ගොඩක් විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒකට හේතුව දැන් පාපිසි තියෙනවා මේ රෙදි ගොඩවල් ගොඩ ගහලා තියෙනවා. එතකොට මෙයාලා ඒ වගේ දේවල් ඉඳ ගන්නවා. චූටිය තමයි ගොඩක්ම පරිස්සම් කරගන්න ඕනේ මේ කාලේ. මොකද මේ මෙයාලා ඕනම තැනක මෙහෙන් ගෙන්න පුළුවන් නේ. මේ ධාරයක් වුණත් ඇති මෙයාට. නැතිනේ. ඒ නිසා මේ ඒ අවධානයෙන් ඉන්න ඕනේ ඉතින්. හරි එහෙනම් අපි මෙයාව දාගමු.
සාමාන්‍යයෙන් ගෙදරක දැන් අර අයියා කරලා කරන්න හදපු දේ ගොඩක් වටිනා සාමාන්‍ය කටලොකු බෝතලයක් වෙන්න ඕන. කටලොකු බෝතලයකට සමහර මේ අපි මෙගා බෝතල් තියෙන ඒවට චුට්ටක් ගන්න අමාරුයි නැත් බැරි නැහැ. පොඩි කොස්සක් වගේ එකක් අරගෙන මේ ආව මෙහෙම කට කෙට්ටු කරා නම් ඔය සාමාන්‍යයෙන් අර මොකක් මේ මොකෙක් හරි ඊට හරි මොකට හරි ගැට ගහලා මේ අපුරු ටික අසපින් ගන්න හැම විට අර සතාව මරන්න ඕනේ නැහැ කියන අදහස් අපේ ඔළුවට ආවම බේරන්න ඕන තරම් ක්‍රම මේ තියෙනවා. හදාගන්න පුළුවන්. මරන්න ඕන කියන අදහසයි කරොත් එහෙම ඉතින් කිසි දෙයක් කරන්න බෑ. සතාව බේරන්න අදහසක් ඉන්නේ නැහැ ඒකට. ඒකට පොල්කකින් ගන්න කිච්චර දෙයක් නෙමෙයි. ඒ ලේසිනේ. ඒ ලේසි දේ කරොත් මේ වැඩේ කරගන්න අමාරුයි. විතරක් නෙවෙයි ඉතින් තව මෙයාලා ජීවත් වෙන්න ඕනේ මේ සබදාම මෙයා හිටියේ නැත්නම් ඉතින් පිටම තමයි ඒක හානිය සිද්ධ වෙන්නේ. මොනවා නෝ වෙන එකක් ගන්නද මොකක්ද? හරි නෑ වනේ හරි. يعني සර්පයන්ගෙන් සිද්ධ වෙන සේවයයි අපිට පේන්නේ නෑනේ. අපිට විද්‍යාමාන නෑනේ. කියන්නේ අපි ඒක පේන්නේ නැත්තේ නෑ. අපි දැන අපි ඉගෙන හොයන්නේ. ඔව් ඒක අපි ගණන් ගන්නනේ. ඔව් නැතුව නැතුව නෙවෙයි. මිනිස්සු නදනව නෙවෙයි. නැත්නම් කුමාකාර සේවයක් මෙයාලගෙන් සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් යාගේ ජීවිතේ වේරුණා. ඔව්.